හිතව අපිටුනි. දවසින් දවස ප්‍රජාතන්ත්‍රවාදය ගැන තිබුණු අපේ බලාපොරොත්තු කඩ වෙනවා. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ගෙදර යවනකොට මේ රටේ සූහසක් ජනතාවට තිබුණ ලොකු බලාපොරොත්තුවක් පැහැදිලිවම නාමල්ලට මහින්දලට කරපු හොරකම් වලට දඬුවම දෙයි. පැහැදිලිවම ඔවුන් අධිකරණයට කැඳවයි හොරකම් කරපු හැම සත්‍යයක්ම ලබා ගනී කියන කාරණේ. හැබැයි අද පෙනී යන කාරණේ තමයි විශේෂයෙන්ම විජේදාස රාජපක්ෂ සාගරල වගේ සමග කට්ටිය සමග මේ රටේ පහුගිය ආණ්ඩුවේ හිටපු ඔවුන්ගේ තිබෙන ගනුදෙනු නිසා මේක කල් යමින් තිබෙනවා. ඒ කෙසේ වෙතත් අද වෙනකොට ඩීල් දාස ගෙදර යවලා ඒ වෙනුවට තලතපත් කරලා තිබෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ මිනිස්සු පහුගිය අවුරුදු 4-500ම දේශපාලන වශයෙන් කරලා තියෙන්නේ ඉගුරු දීලා මිස් ගැනීම. රටේ ජනතාවට කිසිම යහපතක් සිද්ධ වෙලා නැහැ. තලතගේ අමාත්‍යාංශය සම්බන්ධයෙන් තලතට තියෙනවා බරපතල චෝදන. ඒ කෙසේ වෙතත් අපි කියන්නට යන්නේ තලතගේ භාවිතය ගැන. මිත්‍රෝනි සාමාන්‍යයෙන් රත්නපුරයේ සිටින ජනතාව අද දන්න කාරණයක් තමයි තලත කියන්නේ ප්‍රදේශයේ ඉන්න දැඩි අප්‍රසාදයට ලක්වෙච්ච දේශපාලඥ. හැබැයි තමන්ගේ සහෝදරයාට පිංසිද්ධ වෙන්න ඇය තාමත් කිසියම් ඡන්ද පදනමක් රැකගෙන ඉන්නවා. හැබැයි බහුතරයක් කියන කාරණේ තමයි ඊළඟ මැතිවරණයේදී පැහැදිලිවම තලතට ගෙදර යන්න සිද්ධ වෙනවා කියන කාරණේ. මිත්‍රෝනි ප්‍රදේශයේ ජනතාව කෙරෙහි හැඟීමක් නැති, ඒ මිනිස්සුන්ගේ ලේ කඳුළු දහඩිය ගැන හැඟීමක් නැති, විශේෂයෙන්ම විදේශවල ජීවත් වන විශේෂයෙන්ම ශ්‍රී ලංකක ශ්‍රමිකයින්ගේ බාහිර ඇමතිවරයා හැටියට කිසිදු ඒ ජනතාව ගැන කැක්කුමක් නැති, හැඟීමක් නැති ඒ මිනිස්සු විකුණන් කන තලතගේ චරිතය, එහෙම නැත්නම් මේ පන්සල් පස්සේ රින්ගන තලතා සත්‍ය වශයෙන්ම තනි කළු චරිතයක් කියන එක තමයි රත්නපුරේ ඇයව දන්න බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන්නේ. විශේෂයෙන්ම තලතට පොඩි කොල්ල පෙන්වන්න බෑ කියන කතාවක් මේ වෙනකොට තලත දන්න බොහෝ දෙනෙක් කියන. මිස්ත්‍රෝනි තලත විශේෂයෙන්ම විදේශ සංචාරවල යෙදෙනකොට මොඩලින් කරන පොඩි කොල්ලෝ, ඒ කියන්නේ ටිකක් කළු ටිකක් හැඩි දැඩි පෙනුමක් තියෙන කොල්ලෝ ටිකට් එකක් අරන් දීලා බලෙන් අරන් ගිහිල්ලා කොල්ලන්ට සැප දෙනවයි කියන කතාවක් මේ වෙනකොට විශේෂයෙන්ම මොඩලින් කරන පිරිස් අතර කතාවක් තියෙනවා. හැබැයි මේ කරුණු සොයා බැලීමේදී ඒක සත්‍යයි කියන කාරණේ හෙළි වෙලා තිබෙනවා. ඒ වගේම තලතට ආරක්ෂාව සපයන ඇගේ ක්‍රිප්ටම් ඉන්න කත පුද්ගලෙක් කියපු කතාවක් තමයි තලතට විශේෂයෙන්ම බ්ලැක් ඇමරිකන් කොල්ලෝ, එහෙම නැත්නම් අර ඇමරිකාවේ ඉන්න අප්‍රිකානු සම්භවයක් සිටින කොල්ලන්ගේ ස්වරූපයේ කොල්ලෝ පෙන්වන්න බැහැ කියන කතාව. මිත්‍රෝනි තලතට තමන් කැමති මිනිහෙක් එක්ක බුදියන අයිතියක් තියෙනවා. ඒක අපි කාටවත් මැදිහත් වෙන්නට බෑ. මොකද ඒක අපරාධ වරදක් නොවන හින්දා. හැබැයි තලත සපගන්න ගෙනියන කොල්ලෝ එයා ටිකට් එක ඉඳලා කන්න බොන්න වියදම් කරන ඒවා අවසානයේදී සංසර්ගයට වියදම් කරන කොණ්ඩෙම් එකත් වියදම් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවට. මොකද තලත ගෙදර සල්ලි ගෙනල්ලා නෙමෙයි මේ සෙල්ලම් කරන්නේ. ඉතින් මිත්‍රෝනි තලත හොරු අල්ලන එක කෙසේ වෙතත් මේ වෙනකොට තමන්ට ලැබුණු බලයෙන් මේ වෙනකොට දවසින් දවස පිස්සු කෙලීම ආරම්භ කරලා තියෙනවා කියන කාරණය ඇගේ කිට්ටුවෙන්ම සිටින පුද්ගල ප්‍රකාශ කරමින් තිබෙනවා. මිත්‍රෝනි අපි හැමදාම ඉගුරු දීලා මිස් ගත්තා. අපි හැමදාම එක හොරෙක් එළවලා ඌට වඩා බරපතල හොරෙක් ළඟට අරන් තියෙනවා. ඉතින් මිත්‍රෝනි මේ ක්‍රමය වෙනස් කිරීම සඳහා අපි මින් ඉදිරියටවත් රටට සැබෑලෙස මාදිරිය කරන, ජාතියට සැබෑලෙස මාදිරිය කරන, මිනිසුන්ගේ දුක සැප ගැන හැම වෙලෙම කල්පනා කරන සැබෑ දේශපාලන කණ්ඩායමක් සමග පෙරට යමු. මිත්‍රෝනි අරගෙන ජයග්‍රහණයක් ඔබ සමග ඔබ සැමට ජය.